වැඩිම රුපියල් අන්ද සහෝදරයාගේ මූණ මොකද මුදල් ලැබතිවරයා ලෙස අන්ද සහෝදරයාගේ මූණ තියෙනවා හරි එතකොට අන්ද සහෝදරයා hina වෙලා ඉන්න මූණක් තියෙනවා යකෝ මේක දැක්කම මටත් තියෙනවා ඇත්තටම ගහලාද කියලා පැය කීපයයි ගියේ මෙන්න තනත් එක්ක අල්ලගෙන ඉන්නවා දොන් මනුකලගේ දොන් නුවන් කුමාර විනාඩි 20යි පැවතුනේ චැප්ටර් ක්ලෝස් ද නිවුස් රිපෝටර් ඔගොල්ලෝ ලොකු අභියෝගයකට මොන දීලා ඒ අභියෝගය ජයග්‍රහණය කරපු වෙලාවක තමයි තමුන්නාන්සෙලා මේ ප්‍රෙස් වෙලා ඉන්නේ. එතකොට ඒකේ දෙවෙනි ඉනිම සෙල්ලම් කරන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. එතකොට මුලින්ම කියන්න ඕන මේක පිළිබඳව පොඩි මානසික බාධාවක් කරා එක්තරා දේශපාලන පක්ෂයක්. පොඩි කතාවක් මෙව්වා ඔය 14 වෙනිදාට ඔය කිව්වට මේ මැතිවරණය තියන්න වෙන්නේ නැහැ කියලා. ඒක යටින් අරන් ගියා. ඒ ව්‍යාපාරේ ජනාධිපතිවරණයට කලිනුත් ඔය වැඩේ කරා. තේරුණාද? ජනාධිපතිවරණයට කලින් හරි පැහැදිලි විවිධ බිල්ල මැව්වා. ඒ ඔක්කොම පරාජයට ලක් කරා. දැන් බිල්ලෙක් මැව්වා. පෞගේ කාලේ පොඩි බොඳ කිරීමක් කරා සහෝදරයා. කොහොමත් මැතිවරණේ තියන දිනේ පොඩ්ඩක් වෙනස් වෙයිනේ. දැන් අපි මේ අපේ අන්තිම රැස්වීම පිළියන්දලා තීරණය කළා සියලු වැඩ කටයුතු කළා ඉවරයි. අපේ සංවිධායක සහෝදරයත් මගෙන් ඇහුවා අයියේ මොනාරි වෙනසක් වෙයිද මේකේ කියලා. මං කිව්වා බඩේ වත් වගේ විශ්වාසයි අපි ගත්තු තීරණ අපි හරියට අපිට එකේ ඉඳලා 35ට ගණන් කරන්න බැරි මිනිස්සු නෙවෙයි. මේක අපි හරියට බලලා නීතිය සංශෝධන පනතක් කියවලා බලලා හරි පැහැදිලි අපි මේකට නිශ්චිත දිනේ කියන්නේ බාධක කම්කටොළු සියල්ල සැලකිල්ලට පොහොදා විභාගයේ පොහොදා දවස පොහේ දවස ඒ වගේම අපස උසස් පෙළ දරුවන්ගේ විභාගයේ මේ සියලු කරුණු සැලකලා බලන තමයි හොඳම දවස ලෙස මේ දවස අපි යොදා ගන්න. ඉතින් ඕකට ගෙහිලා එක්තරා දේශපාලන ව්‍යාපාරයක කෙනෙක් ගෙහිලා නඩුවක් දැම්මා නීතිඥ මහත්තයෙක්. ඒ නීතිඥ මහත්තයා පිටිපස්සෙ හිටියා තව ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයෙක්. ඉතින් ඒගොල්ලෝ කතා කරලා තමයි මේ නඩුව දාලා තියෙන්නේ. අද විභාගයට ගත්තා. ඒ අර ජ්‍යෙෂ්ඨයි කියන නීතිඥ මහත්තයා පැත්ත පළාතක ආවේ නැහැ. දින දෙන්න බෑ කියලා අර හිටපු නීතිඥ මහත්තයා කරුණු කිව්වා විනාඩි 20යි පැවතුනේ ජනාධිපතිවරයා ගත්තු තීරණය හරියටම හරි කියලා කිව්වා නියමිත දිනේට ඒ ඡන්දය පැවැත්වෙනවා කියලා හරි බෑ චැප්ටර් ක්ලෝස් ඒ දැන් අනිවාර්යෙන් මේ ඡන්දය පැවැත්වෙනවා තව දින කීපයයි තියෙන්නේ. ඉතින් මම අහන්නේ දැන් ගොඩාක් කරුණු අපේ සමාජයේ ඉස්සරහා පරණ පුරුද්දට ආයි කරන්න පටන් අරන් තියෙනවා. දැන් අපි දැක්කා මේ අපේ ආණ්ඩුව අරගෙන ජනාධිපතිවරයා පත් වෙලා දින 42යි මේ දින 42 කාලේ ආපස්සට ස්මරණය කරලා බලන්න. ඒ බලනකොට කලින් පැවති පාලනයි දැන් පවතින පාලනයයි අතර වෙනස. මේක මුකුත් නෙවෙයි ආදර්ශයෙන් භාවිතාවෙන් වෙන දේ. උගල දන්නවා මේ ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ සමස්ත සමාජයේ ඔටෝ කන්ට්‍රෝල් වීමක් තියෙනවා. ඒක තමුන්නාන්සලාට පිළිගන්න සිද්ධ වෙනවා. දැන් මේ සමාජයේ පවතින සාමකාමී වාතාවරණය කල්පනා කරලා බලන්න. සාමකාමී වාතාවරණයේ මානසික ආතතියේ ස්වභාවය. අපි දන්නවා දැවැන්ත මානසික ආතතියකින් ජනාධිපතිවරණයට පෙර අපි ගන්න කටයුතු කළා. නමුත් ඒ මානසික ආතතිය ඇත්ත වශයෙන්ම අපේ මිනිසුන්ගෙන් පහ වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් සාමකාමී වාතාවරණයක් ඇවිල්ලා තියෙනවා.
අපි දැක්කා අපි දැක්කා අපි දැක්කා ජනාධිපතිවරණයට කලින් ජනාධිපතිවරණයට කලින් මේ සමාජයේ මත වපුරපු විසබීජ මොනවද කියන්නේ ඒ විසබීජ පළවෙන්න ඉඩ දුන්නේ නැහැ ජනාධිපතිවරයා තේරිපත් වෙච්ච දවසේ ඉඳලා 22 වෙනිදා ඉඳලා මේ දක්වා ඒ කිසිදු බීජයකට පළවෙන්න ඉඩ හරියන්නේ නැහැ ලොකම විසබීජය උනේ විරුද්ධ පාක්ෂිකයාට ගහන්න කියපු විසබීජය හැබැයි දැන් අපට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරපු කෙනා කිසියම් තමන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ වාද විවාද කරන මට්ටමට එනවා මොකද්ද වාද විවාද කරන මට්ටමට ආවා මොකද්ද අනේ මේ ජයග්‍රහණයේ නැමැති මල්වට්ටියට අපිට අත ගහ ගන්න බැරි වුණා නේ කියලා. එහෙම තමයි කියන්නේ. නමුත් ඒ අත ගහ ගන්න බැරි වෙච්ච මල්වට්ටිය එයා අනිවාර්යෙන් අපිට පේනවා එක දෙයක්. මොකද්ද? එයා බලාගෙන ඉන්නවා මේ 14 වෙනිදාට ඒ ගිලිහෙච්ච යුතුයකම්. ගිලිහෙච්ච තමන්ගේ අතෙන් ගිලිහෙච්ච දේ තමන්ගේ අතෙන් ගිලිහුණ ඒ යුතුයකම යලි ඉෂ්ට කරන්න බලාගෙන යලි ඉෂ්ට කරන්න බලාගෙන එතකොට ඇයි එහෙම ඒ සමාජිකයා එහෙම උනේ මේ ගත වෙච්ච දින 42 කාලය ඇතුලේ ජනාධිපතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් පෙන්ඩ ගන්න පුළුවන් වෙලා දිනවා ඒ අභීත ආදර්ශය දැන් බලන්න දැන් හරි පැහැදිලි ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා ඒ ප්‍රකාශයක් කළේ ජනාධිපතිවරණයට පෙර ඔහු කිව්වා ජාතික ජන බලවේගයට දෙන්න ජනාධිපති ධූරය ජනාධිපති ධූරය දුන්නොත් මේ අසුද්ධ පාර්ලිමේන්තුවේ 3-2 ගෙදර නවත්තන්නම් කියලා කිව්වා තමුන්නාන්සලගේ කතරේ බලයෙන් පෙන්නන්න කියලා කිව්වා ඒ ඉල්ලීම පරිදි තමුන්නාන්සල ජනාධිපතිවරයාව නම් කරගත්තා කතරේ බලේ හැබැයි ඇත්ත තමයි එදා කියපු ප්‍රකාශය අපි පාර්ලිමේන්තු ප්‍රතිවර්ණයට නාම යෝජනා දෙන්න යනකොට ඒ දූෂිත පාර්ලිමේන්තුවේ හිටපු 60කට ආසන්න පිරිසක් මොකද වෙලා තියෙන්නේ නාම යෝජනා දීලා නැහැ ඇයි නාම යෝජනා නොදුන්නේ කියලා තමුන්නාන්සලට මොකද හිතෙන්නේ ඇත්තටම මොකද මේ නිකන් තමන්ගේ බූදලය කරගෙන පාර්ලිමේන්තුවයි කැබිනට් මණ්ඩලයයි මේ රටේ මහජනයාගේ ධනයයි බූදලයක් කරගත්තු රාජපක්ෂ පවුලට එක මිනිහෙක් තරඟ කරන්න දාන්නේ නැතුව නිකන් ඉන්න හිටින්නේ ඇයි වික්‍රමසිංහ එයාට නාම යෝජනා නොදෙන්න හිටින්නේ ඇයි ලොකු කාරණයක් මෙයා පිටිපස තියෙන බව හරි පැහැදිලි මොකක්ද ඒ කාරණේ මොකද්ද තමුන්නාන්සලට හිතෙන්නේ හේතුව තමයි වෙන මොකක්වත් නෙවෙයි මුල් පුටුවට ඇවිල්ලා තියෙන්නේ රටේ ප්‍රථම පුරවැසියා වෙලා තියෙන්නේ දූෂණයට වංචාවට විරුද්ධ ඒ වගේම ඒවා අනුමත නොකරන ඒවාට කිසිසේත්ම සහාය නොදෙන නායකෙක් කියලා ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි අර කට්ටිය කල්පනා කරනවා මොකද්ද දැන් වෙන සිද්ධිය. ඒ කට්ටිය කල්පනා කරනවා මාර වැඩි. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලේ තියෙනවා මොකද්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලේ තියෙනවා මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරනවා කිය. ඒ කප්පාදු ඇතුලේ මන්ත්‍රීවරුන්ගේ විස්රාමයේ කැපෙනවා. වාහන පර්මිට් එක ලැබෙන්නේ නැහැ. එතකොට අර ගෙදර නතර වෙච්ච කණ්ඩායම කල්පනා කරනවා
මාර වැඩේ බිස්නස් එකක් කරගන්නත් විදිහක් නැහැ. මන්ත්‍රී වර ප්‍රසාද හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් මොකටද ඔය පාර්ලිමේන්තුට ගිහිල්ලා? ඕක තමයි කල්පනා. මේ රට විනාශ කරන මොනවා හරි දෙයක් තිබුණා නම් ඒ දේ මුල තිබුණේ ඔය දියවන්නාවේ. මේ රට විනාශ කරන මේ රටේ තරුණයා විනාශ කරන පාසල් ශිෂ්‍යයා විනාශ කරන කුඩු මද්ද්‍රව්‍ය වසංගතය තිබුණා නම් අයිස් මද්ද්‍රව්‍ය වසංගතය තිබුණා නම් ගංජා ජාවරම තිබුණා නම් ඒකේ මූල බීජය තිබුණේ දියවන්නාවේ. අපි දැක්කා මේවා බිස්නස් කරපු කෙනෙක්ව අත්අඩංගුවට ගන්න STF එක විශේෂ කාර්ය බලකාය උත්සාහගත් වෙලාවක මහින්ද රාජපක්ෂ මේ රටේ ප්‍රථම පුරවැසියා චොපර් එකෙන් ගිහිල්ලා ලංස මහත්තයා වදාගෙන අර කියපු විශේෂ කාර්ය බලකාය ආපස්සට ඇරියා. ඒ සිද්ධිය එහෙනම් අපිට පෑදලි මේ කට්ටිය ඉන්නේ දියවන්නාවේ කියලා. අපිට එක වරක් මතකයි වරායෙන් ආපු කන්ටේනර් එක කුඩු තීන බවට රේගු නිලධාරීන් දැනුම් දුන්නට පස්සේ එක පරීක්ෂා කළ යුතුයි කියලා තීන්දුව ගත්තට පස්සේ දීමූ ජයරත්න නැමැති අග්‍රාමාත්‍යවරයා චිට් එකක් යවලා ඒ තත්ත්වේ නතර කරා. හා එහෙනම් අපිට හරි පෑදලි මේවවල මුල තියෙන්නේ කොහෙද? දියවන්නාවේ කියලා. එතකොට පස් කපන්නෝ මැටි කපන්නෝ එතනින් ගියාට පස්සේ බාර් රයිතිකාරයෝ පාතාලේ වම්බොට්ටල අමරසිරිලා නඩත්තුනේ කවුද? ඔය 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 පාර්ලිමේන්තුවේ ඉඳගෙන තමයි අපිට මතකයි අපේ සහෝදරයෙකුට වෙඩි තියලා ඝාතනය කරා තංගල්ලේදී. තංගල්ලේදී වෙඩි තියලා ඝාතනය කරපු කෙනා රිමාන්ඩ් වුණා. අපිට ආරංචි ආවා එක්තරා දේශපාලඥයන්ගේ සහ පවුලක ආශිර්වාදය මත තංගල්ල වන්දනාගාරයේ ඉඳලා රැට නිදාගන්න ගෙදර එනවා කියලා අපරාධකාරය. එහෙම එහෙම ඉතිහාසයක් තියෙන රටක්. ඒක නිසා මේවයේ ආශිර්වාදයේ ලැබුණේ දියවන්නාවේ. කමුනාසර දන්නවද? ඒවා ආශිර්වාදයේ ආවේ දියවන්නාවේ. එතකොට මම කියාගෙන ආපු කතාව. නාම යෝජනා නොදුන්න උදවිය කල්පනා කරනවා යකෝ බිස්නස් එකක් කරගන්නත් නැහැ. මන්ත්‍රී වර ප්‍රසාදයක් කපනවා. පර්මිට් එකක් කැපෙනවා. හා මොකටද මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා? ඔන්න ඕක තමයි කල්පනා කරන්නේ. ඒකින් දා මේ පිරිස 60කට ආසන්න පිරිසක් නාම යෝජනා දුන්නේ නැහැ. අනුර සහෝදරය කිව්වේ 3/2ක් ගෙදර යවනවා කියලා. හා පිරිසක් 3/2කට ආසන්න ප්‍රමාණයක් දැන් ඔටෝ නැවතිලා. ඉතුරු ටික කොහොමද අපි ඉතුරු ටිකට මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? හා ඉතුරු ටික යන්න ලෑස්ති වෙලා ඉන්න එළමෙන 14 වෙනිදා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. එතෙන්දි ඉතුරු ටික ගෙදර යන්න. හරි පැහැදිලි. ඔන්න ක්ලීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සුද්ධයි. අපේ සංකල්පයක් තියෙනවානේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ඔන්න හොඳම ආයතන දෙක සුද්ධ කරගත්තා. මොකද්ද? ජනාධිපති ධූරයට මෙරට දූෂණය පිටු දකින ජනාධිපතිවරයෙක් ඇවිල්ලා ඉන්නේ. පාර්ලිමේන්තුව අන්න අශුද්ධය වෙනුවට ස්වේච්ඡාවෙන් වැඩ කරන තමන්ගේ දීමනාපා ප්‍රතික්ෂේප කරන ඉතිහාසයේ ප්‍රථම වතාවට බහුතර පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙලා තියෙනවා. අන්න දෙවෙනි ආයතන. ඉතින් ජනවාරි මාසේ තව ආයතනයක් ක්ලීන් කරන්න තියෙනවා. නේද? ඔය මහානගර මාර්ගම නගර සභාව අරක් ගත්ත පවුලක් ඉන්නවා. නේද? උපාලි කොඩිකාර පවුල. හරි. අරක් ගත්ත පවුල. ඒ අරක් ගත්ත පවුල දැන් වැඩේ තියෙන්නේ කලින්ම ගෙදර යවන්න හැදුවේ රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණය යට ගහගන්න. දැන් පළාත් පාලන මැතිවරණය අපිට තියන්න සිද්ධ වෙනවා. මොකද අධිකරණ තීන්දුවක් තියෙනවා. මේක යට ගහගත්තේ රනිල් වික්‍රමසිංහ. එහෙනම් ජනවාරි මාසේ වෙනකොට අපිට මහරගම නගර සභාව
ඒ මේක අරගත්තු පවුල් ටික පරවා හැරලා ඒ අසුද්ධවන්තය පළවා හැරලා සුද්ධ කරන්න වෙනවා ජාතික ජන බලවේගය පුරවනවා නාවුඩුන්න සහෝදරීලාගෙන් මේ හිටපු නාගරික මන්ත්‍රී සහෝදරීලාගෙන් ජාතික ජන බලවේගයේ කණ්ඩායමකින් අපි මහරගම නගර සභාව ජනවාරි මාසේ ජයග්‍රහණය කරනවා ඒකේ බලය අත්පත් කරගන්න අන්න තුන්වෙනි ආයතනේ සුද්ධ කරා තව එක ආයතනයක් තියෙනවා පළාත් සභාව මාස 5ක් ගැප් තියලා බලාපොරොත්තුවක් තියෙනවා ඒ මැතිවරණේ තියන්න වෙනවා පළාත් සභාවට අපේ විවේචනයක් තිබුණාට උතුරුහා නැගෙනහිර පළාත් බලනකොට අපි මේ මැතිවරණේ තියන්න වෙනවා ඒ මැතිවරණේ තියලා අපි බස්නාහිර පළාත් සභාවේ බලයක් ගන්න එහෙනම් එක පෙරට බලයක් නිර්මාණය වෙලා තිනවා ජනාධිපති පාර්ලිමේන්තුව පළාත් සභාව මහනගර මහරගම නගර සභාව ඔක්කොම ක්ලීන් වෙලා දැන් මේ ක්ලීන් වෙච්ච තත්ත්වයක් ඇතුලේ සමාජයේ ඔටෝ ක්ලීන් වෙලා දැන් බලන්නකෝ මාර වැඩක් මට කියා ගන්න ඕන කම දුන්නේ ඕ ඔටෝ ක්ලීන් මොකද්ද ආ රාජ්‍ය ආයතන කල්පනා කරනවා මාරයිනේ දැන් ජනාධිපතිවරයා බලපෑම් කරන්නේ නැහැ මොකක්වත් නැහැ ආයතන වලට තමන් තමන්ගේ ස්වාධීනව කටයුතු කරන්න දීලා ආයතන වලට ස්වාධීනව කටයුතු කරන්න දීලා ඒ යටතේ දැන් රාජ්‍ය ආයතන වැඩ කරන්න පටන් අරන් සමස්තය නෙවෙයි හොඳේ බහුතර ප්‍රවණතාවයක් තියෙනවා දැන් අවංකව සේවයක් කරන්න දැන් පොලිස් දෙපාර්තමේන්තුව එහෙම යම් යම් දේවල් වලදී ගොඩක් වෙනස් වී වෙනස්කම් අපිට පේනවා මොකද උඩ ඉන්න නායකයා ඒ දේශපාලන බැරියර් එක අයින් කළා තියෙනවා මේ හැම දෙයකම මුල හොරකමක් වුණාම ඒක හොයන්න යනකොට දේශපාලන බැරියර් එකෙන් ඒක නතර කරනවා මහජනයාගේ දේපල ගසා කාපු වංචාකාරයෝ අල්ලන්න යනකොට දේශපාලන බැරියර් එකෙන් ඒක නවත්තනවා දැන් දේශපාලන බැරියර් එක අයින් කරලා අයින් කරනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුව වැඩ පටන් ගන්නවා දැන් ඔන්න අපිට තියෙනවා දේශපාලනි දේශපාලනේ දඩයම් කරන්න එපා කිය කියනවා අනේ අපිට එහෙම වුණාවක් නැහැ අපි විරුද්ධ පාක් තන්දේ දීප විරුද්ධ පාක්ෂිකයාටත් අපි ජනාධිපතිවරයා හොඳට සලකලා තිනවා අපිට කාත් එක්කවත් පෞද්ගලික වෛරක්කාරයක් නැහැ හැබැයි අපි දකිනවා අන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ රටේ පොලිසියත් ක්‍රියාත්මක වෙලා දැන් හරිපදියට අපරාධකාරයන්ව නීතියේ රැහැන්ට ගේන්න බලන අපි ප්‍රතිඥාවක් දීලා තියෙනවා තවුන්නාසලට මේ රටේ මහජන දේපල ගසා කාපු හොර නඩේ අපි නීතිය ඉස්සරහට ගේනවා කියලා ඒක ප්‍රතිඥාවක් විදියට තියෙනවා ඒ විතරක් නෙවෙයි ඒ හොරාගත්තු ධනය ආපහු මහ භාණ්ඩාගාරයට හරවනවා කියලා ඒක අපි කරනවා හැබැයි ඒක මේ කාදුවත් තනි පුජ්‍යලේකුගේ හෝ කණ්ඩායමකේ හිතුවක්කාරකමට කරන වැඩක් නෙවෙයි නීතියෙන් කරන්න ඕන වැඩක් දැන් අන්න ලොහන් රත්වත්තේ රත්වත්තේ යාගේ භාර්යාවයි දැන් ඉරේ මොකද සුකෝපභෝගී වාහන දන්නවා ආනයන සීමා කළා තියෙන වෙලාවක කොහොමද ලෝහන් රත්වත්තේට මේ වගේ වාහනයක් තියෙන්නේ බට් කරපු වාහනයක් රේගු ආදායම වංචා කරලා ආපු වාහන එතකොට දුන්න රටේ ජනතාව ඔත්තුවක් අන්න ඒ ඔත්තුව මත පදරම්ම ලෝහන් රත්වත්තේගේ වාහනේ අත්අඩංගුවට ගත්ත ඒකට සම්බන්ධයි භාර්යාව දැන් දෙන්න අත්අඩංගුවේ ඉන්නේ ජොස්ටම් පණන් ජොන්ස්ටන් පණ අඳු අත්අඩංගුවට අරන් තිනවා මොකටද දන්නවද ඒ මොනකටද කියලා බට් කරපු වාහනයක් සුඛෝපභෝගී රටයක් තමන් සතුව තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා යකෝ මේ රටය 2021 එංගලන්තෙදී තොරකම් කරපු එකක් කියලා ඈ එංගලන්තෙදී තොරකම් කරපු වාහනයක් හරිනේ එතකොට හොර හිත හොර පවුල එන එන ඒවල් තියෙන දැන් අන්න රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා
දැන් ප්‍රතිවාදී දේශපාලන පක්ෂය කියන්න පටන් ගන්න දිනෝ ඕන් දේශපාලන දඩේම අපි ඒ වගේ බාල තත්ත්වයට වැටෙන ව්‍යාපාරයක් නෙවෙයි ජනාධිපතිවරයා හරි පැහැදිලිවම කිව්වා මේ සියල්ල කරන්නේ නීතියට එකඟව කියලා හරි පැහැදිලි දැන් දැන් නිකන් අපිට ආපු සාමාන්‍ය පෝස්ට් එකක් ශාක ශා වේලා පෝස්ට් එකක් ජනාධිපතිවරයාට විරුද්ධව දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා රුපියල් අපිට ආවා චෝදනාවක් විපක්ෂයේ මැව්වා චෝදනාවක් මොකද්ද චෝදනාවක් මැව්වා මෙයාට මුදල් අච්චු ගහලා අවනේද කතාව මුදල් අච්චු මං කියන ලැජ්ජාවක් තියෙනවා නම් මේ විපක්ෂයට තේරෙන්න ඕන අඩු ගානේ පැය 24ක් පවත්තගෙන යන බොරුවක් නඩත්තු කරන්න තේරෙන්නේ හොර මුදල් මුදල් අච්චු ගහලා කියලා චෝදනාවක් කරා ඒ චෝදනාව පැය 24ක් යන්නු නැහැ මහ බැංකුව මොකද කිව්වේ මහ බැංකුව කිව්වා එසේ මුදල් අච්චු ගසා නොමැත මුදල් අච්චු ගැසිය හැක්කේ ක්‍රම දෙයකට පමණි එකක් බියගම පැක්ටරියේ 5000 කොළ විදියට අච්චු ගන්නවා අනිත් එක දවශීලවත්කම් යටතේ මුදල් අච්චු ගන්න එක මේ ක්‍රම දෙකටම මුදල් අච්චු ගසා නොමැත ඔන්න විපක්ෂයට උත්තරේ දුන්නු හැබැයි දැන්නටත්තු කරගෙන යනවා රුපියල් 5000 කොළයක් හරි රුපියල් 5000 කොළයක් පෙන්න පෙන්න යනවා අnder සහෝදරයාගේ මොකද්ද මේ තියෙන්නේ මේ තියෙන රුපියල් 5000 අnder සහෝදරයාගේ මූණ මොකද මුදල් ඇමතිවරයා ලෙස අnder සහෝදරයාගේ මූණ තියෙනවා හරි එතකොට අnder සහෝදරයා hina වෙලා ඉන්න මූණක් තියෙන යකෝ මේක දැක්කම මටත් තියෙන ඇත්තම ගහලාද කියන්නේ නමුත් මේ හොර නෝට්ටුවක් මේ පිළිබඳව අපි පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරා නිකන් පොස්ට් එක ෂෙයා කරා විතරයි පැය කීපයයි ගියේ මෙන්න තැනත් එක්ක අල්ලගෙන ඉන්නවා මේක නිවර්ති කිරීමට යටත්ව අපි දන්නේ නැහැ පරීක්ෂණයෙන් මොන වෙනවද කියලා ඩොන් මනුකලගේ ඩොන් නුවන් කුමාර ඇඩ්‍රස් එක 278 ඇලීරක් 03 printing corporation road waterneck sales and assistant histana piliyandala hari aayathare kiyanne mokada pay 24 yige 5000 kole me post ekak karapu kenawa attadan goda aran thiyen ithin mewa amu pattapal begal bawa thamuna asata wen ithin mama me kiya genave dan mokada me wenne dan සටන් පාට නැති විපක්ෂය හැසිරෙන විදි. ඉතින් මම මේ කියාගෙන ආවේ ජනාධිපතිවරයා පුටුවට ආවට පස්සේ ආයතන වැඩ කරන්න පටන් ගන්න. හරි පැහැදිලි. ඒකේ වෙනස්කම තමුන්නාසලට පේනවා. ඉතින් මෙතන ඉන්නව මන් දන්නවා සුවහසක් ඉන්නවා ඔය වත්තේතර ආශ්‍රිතව සදස සමිතිවල සමාජිකයෝ. දැන් තමුන්නාසලට ආවා අපි සෑහෙන සුරවීර සහෝදරයත් මමත් මැදිහත් වෙලා මේ ග්‍රාමීය බැංකුවල තියෙන තත්ත්වය ග්‍රාමීය බැංකුවල කෝටි ගණන් මුදල් තැන්පත් කරාට පස්සේ ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයන් මේ මුදල් සොරා කාලා අනාථභාවයට පත් වුණා මේ බැංකුව ටික අපි සෑහෙන සාකච්ඡා මට්ටමක් කරගෙන උද්ඝෝෂණ ව්‍යාපාරයන් පවා තියලා ඒ සාකච්ඡාව යම් මට්ටමකට ඒ මට්ටමකට ආවට පස්සේ ඒ මට්ටම නතර වෙනවා කොමසාරිස්ගෙන් එහාට යන්නේ නැහැ විෂය භාරය අවදි මැදිහත් වෙන්නේ නැහැ මහා බැංකුව මැදිහත් වෙන්නේ නැහැ හැබැයි සතුටුයි කියන්නේ තමුන්නාසිරට අපි යම් ජයග්‍රහණ ප්‍රමාණයක් ඒකෙදි අත්කර දුන්නා සුරවිල් සහෝදරයා මමයි මැදිහත් වෙලා ඒ තැම්පත් කරු දන්නව මෙතන යම් ප්‍රතිශතයක් ඒ දේපල විතුල්ලා අරගන්න පුළුවන් වුණා ඊට පස්සේ මම ගියා දෙහිවල සමිතියේ මේ හා සමාන මැදිහත් වෙච්ච කතාවක් කරන්න කොමසාරිස් සම්බේ අම්මා වෙනද කොමසාරිස් නෙවෙයිනි මේ මිනිහා හරිද සෑහෙන මැදිහත් වෙලා පිළි අරගෙන මහරගම ටිකක් බේරමු මේකත් බේරමු මන්ත්‍රීතුමා කිසි ප්‍රශ්නයක් නැහැ දැන් අපිට ඔය එක එක දේවල් හුඟුක් ගන්න නැහැ කාගේවත් අනහන්න ඕනෙත් නැහැ
දැන් අපි මේ වැඩේ ලස්සනට බේරමු කියලා හරිද දැන් අපි මේ වැඩේ ලස්සනට බේරමු කියමු කතාවක් කරේ මේ මිනිස්සයා නකෝ මේ මේ දින 42 යත්තේ මේ මිනිස්සයා වෙනස් වෙලා එතකොට දැන් ඒකට සක්‍රීය වැඩියක් වෙන බව පේනවා දැන් අපි යම් 5% හෝ 10% ප්‍රතිශතයකුත් අපි සල්ලිත් අරගත්තා එතකොට දැන් මේකේ පේනවා යම් ප්‍රවේශයක් දෙවිවලකට එවල විසඳුම් දුන්නා. ප්‍රයි ආවල් එක විකුණලා මෙහෙම කරමු පළාත් සභාවට ඉදම දෙමු. ඒකේ තරින් චැප්ටර් ක්ලෝස්. මාර්ග වේග විතරයි පොඩ්ඩක් ඉදිරියලා තින්නේ. ඒකත් ඉතා කෙටි කාලයක් ඇතුලේ බේර මොන තරම් සාහනයක්ද? ඒ කියන්නේ මේ මිනිස්සු සල්ලි දැම්පත් කරලා තමන්ගේ EPF එක EDF එක ගෙනත් දාපු මිනිස්සු ඈ ඉතාමත් අසරණ තත්ත්වයට ගෙනාපු මිනිස්සු මොනක්වත් කර කියා ගන්න බැරි නේ අපිට ආරංචි මේ සමිතිය වල සල්ලි අරගෙන ණය ලෙස එළියට ඇදලා දේශපාලනය කරලා දිනව මහරගම ඔය කියන ඇතම් දේශපාලඥයෝ එහෙමනම් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් හංගන්න උදව් වෙලා දිනව ඔය කියන මහරගමට මාළකු නායකත්වයේ දෙනවයි කියන ඔය ඔය නගර සභාව අරගත්තු දේශපාලඥයෝ එහෙමනම් ඒකින්ද ඒ බන්ධන සියල්ල කෙලවර වෙනවා මොකද්ද මේ 14 වෙනිදාට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරනවා ජයග්‍රහණය කරනත් එක්කම මේ කුම්බාණ්ඩේ ටික අයින් වෙලා විශේෂ භාර අමාත්‍යවරයෙක් සම්භාරයට නම් වෙනවා අපි සාධික කළා කියනවා තමුනාසලා බය වෙන්න එපා ඒ විශේෂ භාර අමාත්‍යවරයා යටතේ ඉතාම කෙටි කාලයක් ඇතුලේ තමුන්නාසලාගේ ඔළුව තියෙච්ච මේ ප්‍රශ්නය බේරනවා කියලා තමුන්නාසලාට ප්‍රතිඥාවක් දුන්නා. ඒවා අපි ගෙනියන්නේ නැහැ වැඩි. ඉතින් මම වැඩි කතා කරන්නේ නැහැ සුරවි සහෝදරයත් ඉන්නවා. එක දෙයක් තමුන්නාසලාගෙන් ඉල්ලන්න ඕන. පොඩි පොඩි මන්දෝත්සාහී ගතියක් පොඩි නිකන් අපි දැන් දිනලා ඉන්නේ දිනලානේ ඉන්නේ කියන ගතියක් තමුන්නාසලා ගාව පේනවා. ඒකට පැහැදිලිකමක් තියෙනවා මට. ඒකට හේතුවක් තියෙනවා. ඇත්තටම වෙනද පාර්ලිමේන්තු මැතිවරණයක ස්වභාවයක් තියෙනවා. නේද? කවුරු හරි නායකයෙක් නම් කළා එයා අගමැතියි කියලා එයා පිටිපස්ස යන රංචුවක් ඉන්නවා. අපේ කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ අපි පාර්ලිමේන්තුවේ බලය පිටවනවා. දැන් කවුද පාර්ලිමේන්තුවේ බලය ඉල්ලන්නේ? කවුද? ඇයිලා තියෙනවද කවුරුත් ඉල්ලනවා? අපි ඇරෙන්න කවුරුත් ඉල්ලලා තියෙනවා. දැන් අපිට ප්‍රතිපක්ෂයේ ඉන්න ප්‍රබලම කෙනානේ සජිත් ඉල්ලනවා දාණ්ඩුව. මොකද එයා ඉල්ලන්නේ? ඈ? විපක්ෂය. ඉතින් සජිත් විපක්ෂය ඉල්ලනවා. ඔටෝ ආණ්ඩුව අපිට දීලා තියෙනවා. නේද? අඬ සහෝදර ප්‍රකාශයට පත් කළා දිනවා. අගමැති කවුද කියන එක කවුද මීළඟ අගමැති ඊළඟ පාර්ලිමේන්තුවේ අගමැතිනි වෙන කවුරුවක්වත් නෙවෙයි අපේ කොළඹට නායකත්වයේ දෙන හරිනි අමරසූරිය සහෝදරියමයි කියලා කියලාදී ඉතින් දැන් මොනවටද දැන් උගලට කිය මොනවටද දැන් උනන්දු වෙන්නේ අගමැතිත් ඉන්නවා පාර්ලිමේන්තුවත් අපේ විපක්ෂය කියලා කට්ටියකුත් අරේ කෑ ගහනවා දැන් ඉතින් මේ දින 13 ගිහිල්ලා පොඩ්ඩක් තල්ලු කරගෙන මේ වැඩේ කැබිනට් මණ්ඩලේ පත් කරන් ඉවර කරන්නනේ තියෙන්නේ. ඌක තමයි අපිට එන්නේ චිත්‍ර. හැබැයි ඊට වඩා බලගත් එකක් මම ඔබට කියලා කතාව නතර කරන්න. ඒකට හේතුවක් තියෙනවා. අපි 113 කින් යන්තම් බේරෙන පාර්ලිමේන්තුවක් අරගෙන අපිට හොඳ නැහැ. මොකද අපිට පාර්ලිමේන්තු බලයක් ගන්නේ මොකටද? මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලේ තියෙන ඇතැම් වගන්ති සුළුතරයකින් විතරක් සම්පත කරගන්න බෑ. අපි කියලා තිනවා අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. එහෙම කියනකොටම අපට 150 ක් වූ බලයක් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඕන වෙනවා. අපි කියලා තිනවා විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා කියලා ඒකට ජේ.ආර්. ජයවර්ධන කෙනාපු පණතක් තියෙනවා ඒක අහෝසි කරන්න ඕන ඒකට පාර්ලිමේන්තු බලයක් ඕන අපි කියලා තිනවා මින් ඉදිරියට මන්ත්‍රී සේල් එක අවසන් කරනවා
පක්ෂය මාරු කරන්න පුළුවන් මන්ත්‍රී ධුරේ තියලා යන්න ඕන කියලා ලක් ඉතිහාසයේ කෙටිම පණත ලක් ඉතිහාසයේ කෙටිම පණත පෙළි දෙකයි මන්ත්‍රීවරයාට පක්ෂය මාරු කරන්න පුළුවන් ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හැබැයි මේ මන්ත්‍රීවරයාට බෑ මොකද්ද පක්ෂය මාරු කරන්න පුළුවන් මන්ත්‍රී ධුරේ ගෙනියන්න බෑ එයා පක්ෂේ මාරු කරනකොට മന്ത്രി ධූරේ හේමම පොඩු විදියට යනවා ඔන්න කතා ඔය යෝජනාව ද 2019 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී අපි අරන් ආපු වෙලාවේ මොකද උනේ දිනේෂ් ගුණවර්ධන විජේදාස රාජපක්ෂ ඇවිල්ලා ගේ යට ගහගත්තා දැන් මේ යට ගහගත්තු යෝජනාව පනතක් විදියට ගේන්න තියෙනවා ඒකට ඒ පනත් සම්මත කරගන්න බහුතර බලයක් අපිට අවශ්‍ය වෙනවා එහෙනම් අපිට තියෙන වගකීම මොකද්ද? ඒ වගකීම තමයි මොකද්ද? ජනාධිපතිවරණයට මහන්සි වුණා නම් අපි දැන් වෙහෙසයි තමයි. නමුත් ඒ වෙහෙස නොබලා මේ දින කීපය පාර්ලිමේන්තුව වගකීම නැවති වගකීම අපේ දෙවුර මතට අරගෙන ඒ සඳහා වැඩ කරන්න ලෑස්ති වෙන්න ඕන. අන්න ඒ සඳහා තමුන්නාන්සලාට වෙහෙස වෙලා වැඩ කරමු. දෙවුරට අරගෙන ඒ වගකීම ගමු. ඒ සඳහා මාන්සි නොබලා වැඩ කරමු ඒ සඳහා තමයි ලංසට ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මාන්නේ නම ඔබට ස්තුති The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය